මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල විදුලි අර්බුදයක් ගැන කතා කරනවා. ඔව්. කෙළවර පිටියේ කතාව. මොකද්ද මේ අර්බුදය? ඔව්. කෙරවලුපිටි විදුලි බලාගාරය කියන්නේ ඇත්තටම කෙරවලුපිටි විදුලි බලාගාර දෙක මේකට කියන්නේ LNG plant එක. කෙළපිටි විදුලි බලාගාර එක කියලා එකක් හැදුවා. ඒක දැන් දුවන්නේ යුගදන විදුලි බලාගාරය වි කියලා. ඒක හැදුවේ දේශීය ඉංජිනේරුවන්ගේ සම්පූර්ණ දායකත්වයෙන්. ඒ හින්දා මම හිතන්නේ ලග්දනි ආයතනයයි තවත් ආයතනිකු එක්කහු වෙලා මේකට ටෙන්ඩර් එකට ගියන් පස්සේ ආයතන 6ක් 7ක් එකහු වුණා, එකක් ඩිස්කොලිෆයි වුණා, 6ක් ඒකට ක්වොලිෆයි වුණාන් පස්සේ අන්තිමටම ඒක ආවා කැබිනට් ඇප්‍රූවල් එකක් ආවා එක ආයතනයකටත් දෙන්න සහ අනිත් ආයතනකට සලකා බලන්න කියලා. දැන් හැම කෙනෙක්ම දන්නවා කෙරවලුපිටි විදුලි බලාගාරයේ අවශ්‍යතාවය හොඳටම දැනිලා තියෙන්නේ. ඇයිද කියන්නේ දැන් පවර් කට් එකක් යනවා, පවර් ෂෙඩින් වගේයක් යනවා. දැන් මේක එන්නේ එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද ඩ්‍රයි සෝන් සීසන් එක වැඩි වුණොත් අනිවාර්යයෙන්ම පවර් කට්ස් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. දැන් අර්බුදය ගැන කතා කරොත් ඒක දැන් මම හිතන්නේ සුප්‍රීම් කෝට් වලට ගිහිල්ලා තියෙන්නේ මේ අර්බුදය කාටද ලබා දිය යුත්තේ කියලා. අඩුම ලංසුව දීලා තියෙන ශ්‍රී ලංකාව කම්පැනි කියන්නේ ලක්දනිව ආයතනය පරයලා වෙන ආයතනයකට ලබා දෙන්න ඒ යෑම තමයි මේ අර්බුදයේ පටන් ගැනීම. ඇත්තටම මේ විදුලි බලාගාරේ මීට ඉස්සර අවෝඩ් කරා නම් මේ වෙනකොට මම හිතන්නේ ගෑස් ටර්බයින් එක ගෙනල්ලා ගෑස් ටර්බයින් එක එනර්ජයිස් කරලා අපිට ග්‍රිඩ් එකට 200 මෙගාවොට් වගේ දෙන්න තිබ්බා. දැන් ඒ ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා සිස්ටම් එකට. එතකොට සිස්ටම් එක බැලන්ස් කරගන්න බැරි හින්දා තමයි මේ පවර් ෂෙඩින් යන්නේ. දේශීය ඉංජිනේරුවන් ගැන කතා කරමු. මොකද ඔය තරම් මේ ආඩම්බරය මොනවද ඔයාලා කළා තියෙන්නේ? ඒ ගැන නම් අපි ආඩම්බරෙන්මයි කතා කරන්නේ. මොකද අපි දේශීය ඉංජිනේරුවන් විදිහට දේශීය අධ්‍යාපනය අරගෙන ඉංජිනේරුවන් විදිහට අපි රටට දෑට දෙයක් කරන්න ඕනයි කියන එක අපේ ඇඟේ තියෙනවා. අපේ ඒක අපේ එකම ඇත්තටම අපි පිටරටවල වලට ගිහිල්ලා පදිංචි වෙලා මේ හැම කෙනෙක්ටම ඇත්තටම පිටරට ගිහිල්ලා පදිංචිලා වෙන රටකට සේවය කරන්න පුළුවන්. ඒත් අපි ඒක නොහොමිනා ක්‍රියාවක් කියලා හිතාගෙන අපි දේශීය ඉංජිනේරුවෝ විදිහට දේශීය සංවර්ධන කටයුතු වලට කැපෙලා වැඩ කරන්න මහත් උනන්දුවක් දක්වන. මම හිතන්නේ මේ ලග්දනි ආයතනයත් ඒ වගේම ආයතනයක් ඒ දේවල් හරියාකාරව කරන ආයතනයක්. ඒ හින්දා තමයි මම කියන්නේ පුළුවන් තරම් දේශීය ඉංජිනේරුවන්ටම ලබා දෙන්න. මොකද අපි එකක් කරලා තියෙනවා නම් තව එකක් ඒ විදිහටම හදන එක ලොකු දෙයක් නෙමෙයි. දැන් ඔබලා මේ කියන්නේ මොකද හැදුවා කියලා කොහෙද ඔබලා හදලා තියෙන්නේ? අපි හදපු කොහෙද මේක හැදුවේ? ඔහ මේක හැදුවේ අපි දේශීය ඉංජිනේරුවන් බව කෙරවලුපිය එක කම්බයින් සයිකල් පවර් ප්ලාන්ට් එක, ඒ කියන්නේ ද්විතීයික චක්‍රීය විදුලි බලාගාරේ, ඒ හැදුවේ දේශීය ඉංජිනේරුවන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ ඥානීය ශ්‍රමය සියලුම දේවල් එක්කහු කරගෙන. මොකද ඒ බලාගාරයේ සුවිශේෂත්වය ටික විස්තර කරන්න. ඒක ඇත්තටම කියනවා නම් ගෑස් ටර්බයින් එකක්, ගෑස් ටර්බයින්ස් දෙකක් තියෙනවා, ඊට අමතරව ස්ටීම් ටර්බයින් එකක් තියෙනවා. දැන් ගෑස් ටර්බයින් දුවන්න පුළුවන් ගෑසස් වලින්. හැබැයි ඒ විදුලි බලාගාරයේ දුවන්නේ ගෑස් වලට, ඩීසල් වලටත් හපන්, ඒ කියන්නේ එහා ගියපු ඉන්ධන ද්‍රව්‍ය, ඒකට කියන්නේ HFO කියලා, හෙවි ෆුවෙල් ඔයිල්. හෙවි ෆුවෙල් වලින් දුවන්න පුළුවන් විදුලි බලාගාරයක් නඩත්තු කරගෙන යන එකම මම හිතන්නේ ගෑස් ටර්බයින් එකක් දුවන එකට අමාරු කාර්යයක් නෙමෙයි. මොකද ගෑස් ටර්බයින් එකක් දුවන්න ලේසි, හරි ෆයර් කරගන්න ලේසි, HFO දුවනවා වගේ කම්ප්ලිකේටඩ් නෑ. HFO විදුලි බලාගාරයකට වැඩිය ලේසියෙන් ගෑස් ටර්බයින් එකක් දුවන්න පුළුවන්. ඒ වගේම ගෑස් ටර්බයින් එක ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්. මෙම බලාගාරය කොහොමද ඔය කියන බලාගාරය සමන්විත වෙලා තියෙන්නේ? يعني මෙගවොට් 100ක් තුනක්ද, ඒක යන්ත්‍ර කීයක්ද, කොහොමද? ඒක 221111. දැන් යුගදනවි එකේ තියෙන කම්බිනේෂන් එක 221 කියන එක. කියන්නේ ගෑස් ටර්බයින් දෙකක් සහ HRSGs දෙකක් සහ ස්ටීම් ටර්බයින් එකක්. අර දැන් අලුත් එකේ තියෙන්නේ ගෑස් ටර්බයින් එකක්, ස්ටීම් ටර්බයින් එකක්. ඒක ස්ටීම් ටර්බයින් එක සුවිශේෂී විශේෂත්වයක් තියෙන. මොකද දැනට තියෙන ගෑස් ස්ටීම් ටර්බයින් ලංකාවේ HPN LP විතරයි තියෙන්නේ, හයි ප්‍රෙෂර් ඇන් ලෝ ප්‍රෙෂර් විතරයි තියෙන්නේ. මේ ස්ටීම් ටර්බයින් එකේ HP IP LP කියලා ස්ටේජස් තුනම තියෙනවා. මම මොකද ස්ටීම් ටර්බයින් කමිෂනින් ඉන්ජිනේර කෙනෙක් විදිහට 400 මෙගාවොට් පවර් ප්ලාන්ට් එකක් කමිෂන් කරලා තියෙනවා. ඒකෙත් ඔය සිද්ධාර්ථයම තිබ්බේ HP IP LP. ඉතින් ඒ ඥාණය තියෙන අපිට ওই දෙයක් කරන්න හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් දුර්බලාගාරය ඉදිකරන
ඕ මේක කාල වකවානුවකදී අපිට මේ කමිෂන් වෙන්නේ මොකද ගෑස්ටර් බයින් කියන එක ඉක්මනින්ම කමිෂන් කරන්න පුළුවන් ජෙනරේට් කරලා පව දෙන්න පුළුවන් එතකොට ගෑස්ටර් බයින් එක ඕපන් සයිකල් එකක් විදිහට අපි ඉස්සෙරාම පව ජෙනරේට් කරා ඊට පස්සේ තමයි ස්ටීම් ටර්බයින් ඇතුළුනේ 2007 විතර මේක පටන් ගත්තේ මම ඒ කාලේ හිටියා 2008 2009 වෙද්දි ගෑස් ටර්බයින් දෙකෙන් අපි පව දුන්නා ඊට පස්සේ වසරක් ඇතුළතදී ස්ටීම් ටර්බයින් එකනොත් පව දෙන්නා ඒ කියන්නේ 300 මෙගාවොට් පද්ධතියට ලබා දුන්නා මේ 300ක් මෙගාවොට් ඔබ පද්ධතියට එකතු කරලා තිබ්බා අතරමැද කඩා වැටීම් ඔය කියන්නේ බ්‍රේක් ඩවුන් ඒ වගේ මේ 300ක් දන්නා පමණින් ට්‍රිප්ස් අඩු ඒ කියන්නේ ගොඩක් බිඳ වැටීම් අඩු සහ හොඳ කාර්යමාර්ග මණ්ඩලයක් ඉන්නේ ඒත් ඉන්නේ අපේ දේශීය ඉංජිනේරු ඔවුන් මේක හොඳට රැකගෙන යනවා මම හිතන්නේ ඔබතුමා ඒක ඇතුළට ගියා පස්සේ බලා ගන්න පුළුවන් කොච්චර ක්ලීන්ලර්ස් සහ පිළිවෙලකට නඩත්තු කරගෙන යනවද කියලා මම හිතන්නේ මේකට හම්බෙලා තියෙන අවෝඩ්ස් එක බලපුවම මටත් ඇත්තනම හිත ඇටින් සතුටුයි මං හදපු විදුලි බලාගාරයක් මේ වගේ අපි සම්බන්ධ වුණු විදුලි බලාගාරයක් මේ වගේ පිළිවෙලකට තියාගෙන යන එක ගැන. ඉතින් ඔබ අදහස් කරන්නේ ස්වභාවික මේ යන්ත්‍රයක ඇති විය හැකි ආපදාවක් අනුන කොටගෙන මේ දීර්ඝ බිඳ වැටීම් සිදු වෙලා නැහැ කියන එක. අනිවාර්යෙන්ම නැහැ. මොකද ඒ දේවල් කරන්න පුළුවන් ඉහළ පෙළේ ඉංජිනේරුව මේක සම්බන්ධ වෙනවා. ඇත්තටම ගෑස් ටර්බයින් එකක් පටන් ගත්තා වගේ නෙමෙයි ගෑස් ටර්බයින් එකේ මේක තියෙන ඕවරෝල්ස් වගේක් MI CI ඔය වගේ ඒ ගෑස් ටර්බයින් නඩත්තු කිරීම සහ ඒවා ආයමත් පිළියෙල කර ගැනීමට නැත්තම් පිටරට මිනිස් ශ්‍රමිකයන් ගෙන්නන්න ඕන එක්ස්පර්ට්ලා ගෙන්නන්න ඕන ඒවලට අපි US ඩොලර්ස් ගණන් ගෙවන්න ඕන. හැබැයි මේ කාර්ය මණ්ඩලයට ඒ දේවල් ඔක්කොම හදාගෙන මේ කාර්ය මණ්ඩලයට ඒ දේවල් කරන්න පුළුවන්. ඒ හැකියාව වෙන කිසියම්ම ආයතනයකට නැහැ ලංකාවේ. මොකද අපි විදුලි බලාගාරයක් හැදුවා කියන්නේ මේක ගෙනියන්න ඕන අවුරුදු 20ක් කර ජෙනරේට් කරන්න ඕන. ඒ ජෙනරේට් කරන්නේ මේ හැකියාව තියෙන්නේ දැනට තියෙන ආයතන වලින් ලග්දනිව ආයතන විතරයි. ඔව් ඔබ මේ ඇතුළත මේ සමන්විත වන උපකරණ අති විශාල ප්‍රමාණයක තිබෙනවා. කොහොමද මේවා ප්‍රවාහනය කරන්නේ අපේ මේ මාර්ග පද්ධතිය? ඔව් ඒක විශේෂ කටයුත්ත. මොකද අපිට මේ රෝඩ්වේකින් අප්‍රූවල් එකක් නැහැ. ওই බ්‍රිජස් වලින් හෙවි ඉක්විප්මන්ට්ස් ගේන්න, හෙවි මටීරියල්ස් ගේන්න. එතකොට අපිට ඕකට පාවිච්චි කරන්න වෙන්නේ අනිවාර්යම බාජ් එකකින් තමයි ওই ගෑස් ටර්බයින්, ස්ටීම් ටර්බයින් ගේන්න. මොකද ටනේජ් 200-250ට එහා ලොකු ටනේජ් එකක් තියෙන ඉක්විප්මන්ට්ස්. ඒවා ගේන්න සුවිශේෂී හැකියාවක් තියෙන මම හිතන්නේ ලග්දනිව ආයතනයේ තියෙන ඒ හැකියාව. මොකද අපි බලන්න ඕනේ ටෙන්ඩර් එකක් දුන්නා වගේ නෙමෙයි මේ ටෙන්ඩර් එක කරන්න පුළුවන්ද කියලා මිනිස්සෙක්ට. ඒ කිරීමේ හැකියාව මා දන්නා පමණින් සාක්ෂාත් කරලා තියෙන්නේ ලග්දනිව ආයතනේ අනිත් ආයතනට වැඩිය. ඉතින් අර මිදුලිය ඒකකයක් අඩුවෙන් ලබා දෙන්නෙත් ඒ ආයතනේ නම් දේශීය ප්‍රමාණය දේශීය ඉංජිනේරුවන්ගෙන් සමන්විත ආයතනයක් විදිහටත් ඒක තියෙන්නේ නම් ඇයි ඒ ආයතනයට ඒ විදුලි ටෙන්ඩරේ ලබා දෙන්න බැරි ඇයි කියන එකට මට හිතාගන්න බැරි ඔබතුමෝ කෝටික ප්‍රශ්නයක්. මේ දෙවනි බලාගාරයේ ඔය අදාළ ටෙන්ඩරේ මේ වෙන විට අධිකරණයට ගිහිල්ලා මේ දිනෙන් දින මේ කල්ප පසුගාමීව මේ අදාළ අමාත්‍යාංශ සිටින ලේකම්වරයාගේ යම් කිසි මේ මැදිහත් වීමක් නිසා කියලා මට අහුණා ඊයේ පාර්ලිමේන්තුවේ තියෙනවා. That is lesser චෝදනා කරනවා. ඒක පාර්ලිමේන්තුවේ නෙමෙයි දැන් හැමතැනම කියවෙන දෙයක්. මට හරියටම චෝදනා කරන්න බෑ හරියට පොයින්ට් නැතුව. හැබැයි දණ්ඩා පමණින් සහ කෙරෙනා විදියට ඕනම කෙනෙක්ට තේරෙනවා එතන මොකක් හරි ලොකු අර්බුදයක් සහ අවුලක් තියෙනවා කියලා. දැන් කරන්න පුළුවන් එකම දේ තමයි ලංකාවේ ආර්ථිකයට සරිලන විදියට තියෙන අඩුම ටෙන්ඩරයට ඉක්මනින් ඒ විදුලි බලාගාරය හදන්න දීලා ඒ එක්කම දෙවෙනියට තියෙනවා නම් තවත් ආයතනයක් ඒ ආයතනයටත් ලබා දෙන්න මේ විදුලි බිල ව්‍යාපෘති දෙකම එකපාර කරගෙන යන්න. හැබැයි ඒකේ පළවෙනි එක දෙන්න ඕනේ දේශීය ඉංජිනේරුවන් සතු තියෙන ලග්දනිව ආයතනට. ඒක තරයේ අපි කියා සිටිනවා.